මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිතර සංසරණ වෙන රූපයක් තියෙනවා ඔබතුමා අමිතාබ් බච්චන් සමග ගත්ත ඡායාරූපයක් ඒක අපේ රට ඇතුළේ ෂෙයා වෙන්නේ අපේ රටේ සාමාන්‍ය සරල භාෂාවෙන් කිව්වොත් බච්චන් කැලේ බං කියලා ඔබ දුටුවද ඒ මම ඒක දුටුවා මම සාමාන්‍යයෙන් අර සමාජ මාධ්‍ය වල නිරන්තරයෙන්ම හැසිරෙන්නෙක් නෙවෙයි ඔබ කිව්ව ආකාරයටම මට ඒ ඡායාරූපයේ පිළිබඳව මේ බොහෝ අය කතා කළා. මං හිතනවා මේ වැඩසටහන තුලින් මං අවස්ථාවක් ගන්නම් ඒ ඡායාරූපය ගැන කතා කරන්න. බච්චන් කැලේබන් කියන එකට නම් මං එකඟ වෙන්නේ නැහැ. ඔය ඡායාරූපය ගන්න 1983 සසර චේතනා චිත්‍රපටිය අපි නිර්මාණය කරලා ඉවර වෙලා මාලිනී ෆොන්සේකාගේ අධ්‍යක්ෂණ නිෂ්පාදනයෙන් ඒ ප්‍රධාන නළුව වෙන්නේ මම. අපි මේ චිත්‍රපටිය අරගෙන යනවා ඉන්දියාවේ තිබුණ චිත්‍රපටි වෙළඳ ප්‍රදර්ශනයකට. එහෙම නැත්නම් වෙළඳ මාකටිං එක්සිබිෂන් එකකට. එතෙන්දී මේ චිත්‍රපටිය පිළිබඳව අපිට යම් ආකාරයක ගනුදෙනුවක් කිරීමට පුළුවන්ද කියලා බලන්න. එතෙන්දී මාලනිත් එක්ක පයිලට් ප්‍රේමනාත් චිත්‍රපටයේ රඟපාපු සිවාජි ගණේෂන් වගේ අයත් ගොඩක් උදව් කරනවා. ඒක එහෙම මම ප්‍රකාශ කරන්නේ මාලනී වැනි තැනැත්තියක් කොයිතරම් අපේ රටට සම්පතක්ද කියන එක නැවත වතාවක් උදාහරණයක් බවට පත් කරමින්. එතෙන්දී අපිට ආරංචි වෙනවා මහන් කියන චිත්‍රපටයේ රඟපෑම සඳහා සීනා තමාන් පර්වින් බාබි සමග අමිතාබ් බච්චන් ඇවිල්ලා ඉන්නවා කියලා මදුරාසියට. මදුරාසියේ ඔහු එක හෝටලයක නැවතිලා ඉන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා තිබ්බ චිත්‍රපටියක් මට මතක විදිහට කූලි වෙන්න ඇති. අන්න ඒ චිත්‍රපටියේ රංගනයට ගිහිල්ලා හදිසි අනතුරක් වෙලා සෑහෙන කාලයක් බොම්බේ නගරේ ආරෝග්‍ය ශාලාවක ප්‍රතිකාර ලබමින් ඉඳලා බොහෝ කලකට පසුව තමයි මේ මහන් චිත්‍රපටියේ රඟපාන්නේ. ඒ නිසා මහන් චිත්‍රපටියේ රඟපෑමත් බොහොම ප්‍රවේශන් සහිත ඔහු කරන්න උත්සාහ කරනවා. ඒ වගේම එතෙන්දී ඔහු නිරාවරණය වෙන්නේ නෑ ප්‍රේක්ෂකින්ට. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මත සහ ඒ වගේම ඔහුට වෛද්‍ය උපදෙස් අනුව. නමුත් කෙසේ හෝ ඉන්දියාවේ එකල සිටිය මහකොමසාරිස්තුමාගේ සහයෝගයෙන් අපට හැකියාව ලැබෙනවා මටත් මාලනීටත් අමිතාබ් හම්බෙන්න. ඒ තමයි මං හම්බෙච්ච පළවෙනි වතාව. ඊට පස්සේ එතෙන්දි ගන්න ඡායාරූපය තමයි ඔය ඡායාරූපේ. නමුත් පහුකාලීනව 1999 මම බැංගලෝර් චිත්‍රපටි උළෙලට ගිහිල්ලා එහිදී අමිතාබ් බච්චන් නැවත වතාවක් හම්බ වෙලා චන්ද්‍රරත්න මහත්මයාත් සමග එකතු වෙලා සූර්ය වංශම් කියන චිත්‍රපටිය ලංකාවේ රූගත කිරීම සඳහා ඔහුට ආරාධනා කරනවා. ඔහු ඒ ආරාධනාව පිළිගන්නවා. එතකොට 1999 මට හොඳට මතකයි පෙබරවාරි මාසේ දින 12ක් 14ක් පමණ ඔහු ලංකාවේ අප සමග ගත කරනවා. ඒ අවස්ථාවේ විශාල වශයෙන් ආරක්ෂාව සැලසීමට සිද්ධ වෙලා තියෙනවා මේ ඉන්දියන් මහා නළුවට. එතෙන්දී අපේ ඇතිවෙන මිත්‍රත්වය ඉතාමත්ම ඉහළ තත්ත්වයක තියෙනවා. අන්නේ එදා ඔහුට මම 1983 ගත්ත ඔය පින්තූරේ පෙන්නනවා. එතකොට ඔහු ඒ පින්තූරය අතට අරගෙන ඒ පින්තූරයේ යටින් ලියනව සඳහනක්. ඒකල 1999 දිනේ දාලා ඇති. එතකොට මේක 1999 ගත්ත පින්තූරයක් නෙවෙයි. 1983 ගත්ත පින්තූරයක්. ඉතින් 1983 ගත්ත පින්තූරයේදී අමිතාබ්ට වඩා මගේ තිබුණු තාරුණ්‍ය පෙනුම වෙන්න පුළුවන්. සාමිතාබ්ගේ තිබුණු අසනීප ගතිය වෙන්න පුළුවන්. නැත්තම් අමිතාබ් කැලේ යවන්න පුළුවන් විදිහේ ස්වරූපයක් මගේ නෑ නිහතමානීව මම කියන්න ඕන. නමුත් එතනින් පටන් ගත්ත මිත්‍රත්වයේ දිගටම තියෙනවා. ඒ කියන්නේ ඔහුව නැවත වතාවක් 2012 ලංකාවට ආරාධනා කරන්න එනවා ඒක හරියන්නේ නැහැ. මම ඔහුගේ ගෙදරට ගිහිල්ලා ඔහුව හම්බ වෙන අවස්ථාවල් තියෙනවා. ඔහුට මේ කොරෝනා රෝගයෙන් ඔහුව අසනීප වුණාම මම ඔහුට පණිවිඩයක් යවනවා. මේ කතා කරන මොහොතත් ඔබ මේ ඡායාරූපයේ පිළිබඳව ප්‍රකාශ කරාට මේ කතා කරන මොහොතෙත් අමිතාබ් බින්න අසනීපෙන් ඒක ඔබ දන්නවා. ඒ ඔහු චිත්‍රපටියක ජව රඟපාන්න ගිල මොකද ඔහු ඔහුගේ ජීවිතය මං හිතන්නේ සිනමාවටම දායක කරලා තියෙන්නේ. ඔහු විවිධාකාරයේ චරිත නිරූපණය වලට ඔහුට විශාල ආසාවක් තියෙනවා.
ඔහුත් එක්ක කතා කරන සමහර අවස්ථාවන් වලදී ඔහු චරිතාංග නළුවෙක් බවට පත් වෙනවා ඔහුට වඩා ඉහළින් ඉහළ පරම්පරාවේ හිටපු නළුව ඒ තත්ත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා නමුත් ඔහු මට එක අවස්ථාවක ඔහු ශක්ති කියන චිත්‍රපටිය සඳහන් කරලා කියනවා ඒකේ ඔහු සහ දිලිප් කුමාර් එකට රඟපාන්නේ දිලිප් කුමාර් කොයිතරම් දක්ෂ නළුවෙක්ද කියන එක ඔහු නිහතමානීව ප්‍රකාශ කරනවා ඔහු දිලිප් කුමාර්ගේ පුතා විදියට රඟපාන්නේ දිලිප්ගේ මවට ඉන්නේ මට මතක විදියට රාකි කියන නිළිය එය නැති වෙන දර්ශනයක් තියෙනවා ඒ දර්ශනයේට දිලිප් කුමාර් පියා වශයෙන් එතනට සම්බන්ධ වෙනවා ඔහු පොලිස් නිලධාරියෙක් ඒ වෙලාවේ චෝදරාමකට ලක් වෙලා ඉන්න පුද්ගලයෙක් විදියට අමිතාබ් සම්බන්ධ වෙනවා පුතා විදියට පිය පුතු දෙන්න මේ මරණ දේහය ඉදිරියේ තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන විදිහේදී දිලිප්ගේ රංගනය පිළිබඳ නැවත වතාවක් බලන්න කියලා අමිතාබ් කියනවා. ඒ වගේ ඔහු මං හිතන්නේ ඔහුට ඔහුගේ රංගනය උපමට්ටම් කරගන්න ඒ පිළිබඳ හැදෑරන්න ඔහදාරපු ක්‍රම මම දන්නේ. නමුත් ඒ සම්බන්ධයෙන් ඔහු බොහොම පොළොවේ පය තයිලා ජීවත් වෙච්ච පුද්ගලයෙක්. ඒ කියන්නේ ඔහු කිසිම මොහොතක ඔහු අංක එකේ නළුවා වුණා කියලා තමන්ගේ රංගනය පිළිබඳව විශාල අධිතක්සේරුවක හිටියේ නෑ. ඒක මමත් ඔහුගෙන් ඉගෙන ගත්ත දෙයක්. ඒ ඉස්සා විශාල අධිතක්සේරුවක හිටියේ නෑ. ඔහු නිරන්තරයෙන්ම අලුත් දේවල් හොයාගෙන ගියා. අලුත් විදිහ අත්හදා බැලීම් කරා. ඔහු කරපු ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එක පවා අපේ මුළු ලෝම සලිත කරන්න පුළුවන් වෙච්ච වැඩසටහනක් වුණා. ඉතින් මං හිතනවා මං ඡායාරූපය ගැන විස්තර කිරීම මේ වෙලාවේ වැදගත්. මොකද ඒක ඇත්ත වශයෙන්ම අර ඔබලා කියන විදිහට විශාල විදිහට ඒක ප්‍රචාරය වෙනවා. ඉතින් මේ මොහොත මම අමිතාබ්ට ඉතාම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ මට වඩා ඔහුගේ රසික රසිකාවියන් මුළු ලෝකෙම ඉන්නවා. ලංකාව තුලත් අතිමහත් ප්‍රමාණයක් ඉන්නවා. ඒ සියලු දෙනාගේම ඒකායන පරමාර්ථය මං හිතන්නේ ඔහුව ඉතාම ඉක්මන් නිරෝගී සුවය ලැබෙන්න කියන එක තමයි. සජීවිත එදා මෙදා තුර මතක මං පෙතා.